වත් කල්යාාන මිත්‍යාණන් වහන්සේ අප මදුරයෙකු මැරුවත් මනුස්සයෙක මැරුවත් ඇතිවන්නේ එකම් පවද්ද. සාමින් වහන්සේ එසේත් නැති නම් ඒ සත්්‍රයාගෙන් සත්වයාට පගහි වෙනසක් තිබේද. සාමින් වහන්සේ කවුණාවෙන් පැහැදිලික දෙනු මැනවි ඔබහන්සේ හට පතන බෝධියකින් අමහමහා නිර්වාණ සම්පත්වම උතා වීවා කියලා. බිදියක් බිව්ව හමත් හෙරවුම් පානය කළ හමත් දෙකින් ඇතිවෙෙන එක වගේ මත් ගතියත්ද. හොඳටකල්පනනා කළ උත්තරදින්න. ඔය ඇත්තො පිංවත්න දුම්පානය කළත් හෙරවින් දුම් විදිහත අරගෙන පානය කළත් ඒ එක වගේ වෙන්න එක දෙකක් ඒකට හේතුව තමයි අතන ගුණේ දුරුවලයි මෙතන ගුණේ පබලයි රයින්වල මත් ගතිය බොහොම අධි සාන්ද්‍රන ප්‍රමාණයක් පවලයි. නමුත් අතන මත්ගතියක් නොවන තරම් යම් කිසි දුම්කොලවලින් ලබන යම් කිසිස්වභාවයක් ඉත රහිතන තියන්නේ. හැබ මදුරුව සම්බන්ධව ගත්තා මදුරුවෝ කියන්නේ කිසි සේත්ම තිහේතුක උත්කෘෂ්ට ඕමක විපාකවලින් ලැබෙන හේතුක පතිසන්දිී විඤ්ඥානයක්වත් දිිහේතුක ප්‍රතිසන්දිී විඤ්ඥානයක් වත්, අහේතුක සුගති පතිසන්දිි විඤඥානයක් වත් ඇති අයනෙමේ. මඳුරුව කෙරකයන්නේ අහේතුක දුගති තත්ත්වඒක ඉන්න දුරුවල ආයු කාලයේ දුරුවලයි ස්තිතුම් පැතුන් ස්වභාව ගුණධර්ම ආදී ඔක්කෝම දුරුවලයි අනේ සත්වයන්ගේ රුදිරේ පැහැරගන්නවා හොරෙන් පැහරගන්නේ එතකොට ඒගේ දුරුවලම දුරුවල කෙනෙක් තමයි මදු ඩුවක් කලක හබ මනුසේ කීට වඩා පබල. මනුසේගේ උපාත්තියේ තිහේතුක වෙන්න පුළුවන් දිහේතුක වෙන්න පුල ඕන්නන් අවම අහේත්තුක ස් සගති වෙන්න පුළුවන්. ඒතරම් මනුස්ස උපාත්ති ප්‍රබලේ එකක්. ඒ උපතින්ම මනුසයාගේ ගුණධරමේ පැත්තට ප්‍රබලයි එය ඒවාගේම මනුස්සයෝ ගත්තාට පැස්සේ ඒකට්ටියගේුක්. ගුණ මහත්වය තිසන් සත්්‍යීන්ට වඩා, බොහෝම ඉහලින් තියෙනවා, මනුස්සගාතනයයි, මදුරු ඝාතනයයි, අතර කරම විපාකයේ කොහොමද දෙවෙන්නෙකි ලැහවුවත්. බල සම්පාන්න බරපාත්ල කරමවිපාක ලැබෙන්නේ මනුස්ස ඝාතනයේදී මදුරු ගාතනයේදී නෙමි. නමුත් ගාතනයේ ගාතනයේමයි, අකුසල කරම පත අකුසර කරම පතමයි. මොනම හේතුවකටවත් තුොය ඇත්තු, මදුරු වේෙක්තියා පුංචික් උත්සතෙක්වත් ගාතනය කරන්නේපා එයාති සීම ඔබට නරක විපාක උපද වනවා.